සුබ දවසක් හැමෝටම. අද 2024 මාර්තු 21 වෙනිදා අලුත් අවුරුද්දට අලුත් නැකත් සීට්ටුවක්. අලුත් අවුරුදු නැකත් පිළිබඳව යලි ආන්දෝලනාත්මක තත්ත්වයක් විකල්ප නැකත් සීට්ටුවක් හඳුන්වා දෙයි. මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජාතික ජ්‍යොතිරවේදීන්ගේ සංගමය අද මාර්තු 21 වෙනිදා විකල්ප නැකත් සීට්ටුවක් රටට ඉදිරිපත් කළා. මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමේ ප්‍රවීණ ජ්‍යොතිරවේදී ජනක මාධව නවරත්න මහතා කියා ඇත්තේ ඔවුන් ඉදිරිපත් කරන නැකත් අනුව අලුත් අවුරුද්ද සමන ලෙසයි. දෙදාස් 24 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතිරවේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළා. ඒ අනුව රාත්‍රී නැකත් වෙනුවට උදෑසන නැකත් ඇතුළත් කරමින් විකල්ප නැකත් සීට්ටුවක් ඔවුන් අද රට ඉදිරිපත් කළා. එම සංගමය නියෝජනය කරමින් ප්‍රවීණ ජ්‍යොතිරවේදී ජනක මාධව නවරත්න මහතා පවසා ඇත්තේ මෙවර අලුත් අවුරුදු උදාව 13 වනදා අපර භාග 9:05 සිදුවන බවයි. පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වනදා අපර භාග 2:41 සිට අප්‍රේල් 14 වනදා අලුයම 3:29 දක්වාදී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. සාම්ප්‍රදායිකව ඉහත වේලාව පුණ්‍ය කාලය ලෙස භාවිත කළත් නිවැරදි සිද්ධාන්ත අනුව අප්‍රේල් මාස 13 වන දින මධ්‍යාහන 12:11 සිට අපර භාග 6:19 දක්වා ඌ හිරු අවරට යාම දක්වා නිවැරදිම පුණ්‍ය කාලය බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා. සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ බැවින් සුබ නැකත් සාධනය රිසි නියමානුව දෝෂ සහිත බැවින් සංක්‍රාන්තිය අවසන් වූ පසු අප්‍රේ 14 වන දින සූර්ය උදාව සමග චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍ය සැමරීම සුදුසු බවද ජනක මාධව මහතා පවසා තිබෙනවා. ඒ අනුව ලිපගිනි මෙලවීම සහ ආහාර පිසීම අපේ මස 14 වනදා පූර්ව භාග 6:17 රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුවන ලෙසයි ඉල්ලා සිටින්නේ. වැඩැල්ලීම ගඳුනු කිරීම හා ආහාර අනුභවය එදිනම පූර්ව භාග 7:07 රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී සිදුවන ලෙසයි ඉල්ලා සිටින්නේ. එසේ වෙතත් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් වේලාවන් අසුභ බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය නැකත් කමිටුව පවසා තිබෙනවා.